ගත වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රදේශයටයි. එය මිලිමීටර් 264.5ක් ලෙස සටහන් වුණා. අයහපත් කාලකුණේ හේතුවෙන් දිස්ත්‍රික්ක 20ක පවුල් 5341කට අයත් පුද්ගලින් 18,473 දෙනෙකු තවමත් ආපදාවට ලක්ව සිටිනවා. මේ අතර ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසන්නේ නිකුත් කර ඇති නායම් අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බවයි. කළුතර දිස්ත්‍රික්කයේ මතුකම ප්‍රාදේශීලිකම් කොට්ටාසයටත් මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත ප්‍රාදේශීලිකම් කොට්ටාසයටත් නුවර එළිය දිස්ත්‍රික්කයේ අඹගමුකෝලේ සහ කොත්මලෙන් ප්‍රාදේශීලිකම් කොට්ටාසවලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ මුල්පේ සහ රත්නපුරයන් ප්‍රාදේශීලිකම් කොට්ටාසවලටත් අධීර දෙක යටතේ අවධානයේ සිටින ඇනුවෙදෙන් නිකුත් කරන ලැබුව අතර කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුකයන් ප්‍රාදේශීලිකම් කොට්ටාසවලටත් කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රාදේශීලිකම් කොට්ටාසයටත් මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ගඟවට කෝරළය ගඟ ඉහළ කෝරළය උඩුනුවර සහ පස්බා කෝරළයන් ප්‍රාදේශීලිකම් කොට්ටාසවලටත් කෑගල් දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ගලිගමුව දැරණියගල රඹුක්කන කෑගල්ල දෙහිඔවිට යටියන්තොට වරකපොල මුලත්කොහපිටිය මාවනැල්ල සහ රණායගෙන් ප්‍රාදේශීලිකම් කොට්ටාසවලටත් කුරුණෑය දිස්ත්‍රික්කයේ රිදීගම සහ මාවතගමෙන් ප්‍රාදේශීලිකම් කොට්ටාසවලටත් නූරෙළිය දිස්ත්‍රික්කයේ නූරෙළිය ප්‍රාදේශීලිකම් කොට්ටාසයටත් රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන කුරුවිට බලංගොඩ ඇහැලියගොඩ කිරියැල්ල අයගම සහ ඇලපාතයන් ප්‍රාදේශීලිකම් කොට්ටාසවලටත් අධීර එක යටතේ විමසිලිමත් බව සිටින නිවේදනය ක්‍රියාත්මක වන අතර මෙම නිවේදනය හෙට උදෑසන 8 දක්වා ක්‍රියාත්මකයි. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මතුගම මීගහතැන්න කටුකලේ ප්‍රදේශයේ නිවසක් මතට බැම්මක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරෙන් තුවාල් ලැබූ පුද්ගලයෙකු ඇල්පිටි රෝහලට ඇතුළත් කෙරුණා. අධික වර්ෂාව හේතුවෙන් බුත්තල නගරේ මාර්ග රැසක් ජලයෙන් යටව පවතිනවා. වැල්ලවාය මොන්රාගල මාර්ගයේ සහ බඩල්කුඹර බුත්තල මාර්ගයේ මෙලෙස යට වූ අතර මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. අධික වර්ෂාපතනයත් සමග කළුතර දිස්ත්‍රික්කයේ මතුගම පැලවත්ත මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා. පැලවත්ත වැල්මීගුඩ කුඹදුව යන ස්ථාන ජලයෙන් යටවී තිබුණේ මේ අයුරින්. පුස්වලියෝයේ පිටාර ගැලීම හේතුවෙන් පාදුක්ක ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටව පවතිනවා. පාදුක්ක හංවැල්ල මාර්ගයේ ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. පාදුක්ක මැල්වත්ත අරුක්වත්ත ගලකිතරණ ප්‍රදේශවල පහත් බිම් යටවීම හේතුවෙන් නිවාස රැසක්ම ජලයෙන් යටව පවතිනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී තිබෙනවා. මේ හේතුවෙන් ගාල සහ කොළඹ සිට අධිවේගී මාර්ගයේ ගමන් කරන්නා වාහනවලටද වැලිපැන්න හුවමාරුවෙන් පිටවීමට නොහැකි බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ. ඒ හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු වැලිපැන්න පිවිසුම වසා තැබූ බවයි එම අධිකාරිය වැඩිදුරටත් පවසන්නේ. මේ අතර බස්නාහිර සහ සබරගමු යන පළාත්වලත් ගාල්ල මාතර සහ නුවරහෙළිය යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වඩා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. දෙවේන හරහා පවතින නිර්තදිග මෝසම් තත්ත්වයේ හේතුවෙන් පැවතුණු සුළං තත්ත්වයේ අඩුවීමක් තිබුණත් අපි වැසි තත්ත්වය ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් දිවයිනේ නිර්තදිග කොටසට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන් මේ දින දෙක තුළ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වේවි. ඒ වගේම වයඹ පළාතෙත් ගත්තහම වැසි වාර කිහිපයක් යෑමේ ඉඩකඩක් තියෙනවා. ඒ අතරින් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ඒ වගේම ගාල්ල, මාතර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 දක්වා වගේ තද වැසි අපි අපේක්ෂා කරනවා. දිවෙන හරහා පවතින සුළං තත්ත්වයේ අඩුවීමක් තියෙනවා. නමුත් වැසිත් සමග తాවකාලිකව තද සුළං සහ අකුණු අනතුරු ඇති වෙන්න පුළුවන්. ඒ පිළිබඳ අවධානයෙන් ඉඳ කියලාත් අපි මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිවෙන වටා මුහුදේ කාලගුණය සැලකුවහම පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළට ඔබෙන්නන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. දිවෙන වටා මුහුදේ සුළං ප්‍රවාහයේ තරමක් අඩු වෙලා තියෙනවා. දීවර ප්‍රජාවට සහ නාවක ප්‍රජාවට මුහුදු යන්න අපි නැවත දැනුම් දෙනතුරු නවත්තලා තිබුණා. ඒක අපි ඉවත් කළා తాවකාලිකව. අද දින ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වාන වෙරළට ඔබෙන්නන මුහුදු ප්‍රදේශවල සුළඟ පැයට කිලෝමීටර 50-65ක් වගේ වෙන්න පුළුවන්.